ඔබට සුබ සන්දෑවක් අද අපි බලන්න යන්නේ ඔබගේ ජීවිතයේ වපසරිය අපේ ජීවිතයේ වපසරිය ගැන වපසරිය කිව්වම අයිති වෙනවා අපිට ඇති ඉඩමේ ප්‍රමාණය ඊළඟට ඒකේ වවන්න ඉඩමේ ප්‍රමාණය ඊළඟට භූමියේ ස්වභාවය ඊළඟට අපිට එන්නා වූ ඍතු හෙවත් කාලයන් එතකොට අපි දන්නවා සාමාන්‍ය නම් සමශීතෝෂ්ණ රටවල තිබෙනවා ශීත ඍතුව වසන්ත ඍතුව ග්‍රීෂ්ම ඍතුව ගිම්හාන ඍතුව ගිම්හාන ඍතුවේ තමයි අර ඔක්කොම කොළ වැටෙන්නේ ඒ කාලේ තමයි අපේ දත් වැටෙන්නේ අපේ කෙස් වැටෙන්නේ අනාදී වශයෙන් ඉතින් අද මේ පවර් පොයින්ට් එක එනවාද දන්නේ නැහැ ඉතින් අද අපි අපි ඉන්ට්‍රඩියුස් කරන්න යන්නේ මොකක් මතද අපේ අපි ඉතාම ලස්සන පවර්පොයින්ට් එකක් තිබෙනවා කුමක් මතද අපේ ජීවිතේ වපසරිය රැඳී පවතින්නේ කියලා මොකද අපිට හිතුණොත් මදි දැන් මම අවුරුදු 25ක් වෙලා තාම මුකුත් හරියට සෙට්ුනේ නැහැ මම අවුරුදු 35ක් වෙලා හරියට මගේ ජොබ් එකේ කිසිම ස්ථාවරතාවයක් නැහැ ඊළඟට අවුරුදු 43 වෙනකොට අපි ඒකට කියනවා හාෆ් ටයිම් කියලා ඒ කියන්නේ ඒ වෙනකොට අපි දිනන්න ඕන ට්‍රොෆීස් දිනාගෙන අවුරුදු 43 හරි වැදගත් කාලයක් ඒ වගේම අවුරුදු 17 ඉඳලා 24ට තමයි අපිට තිබෙන්නේ අපේ රැකියා ක්ෂේත්‍රය තහවුරු කරගැනීමේ කාලය අවුරුදු 24න් පස්සේ රැකියාව මාරු කරන්න පුළුවන් නමුත් රැකියා ක්ෂේත්‍රය තහවුරු කරගෙන තිබුණේ නැත්නම් අවුරුදු 24දී අපිට ටික අස්ථීර භාවයක් එනවා කොහොම හරියයිද මේක හරියයිද එතකොට අපි ක්ෂේත්‍ර මාරු කරන්න ගියොත් අවුරුදු 24ට පස්සේ වැඩි ටිකක් අමාරු වෙනවා. දැන් රැකියාවත් නිතර මාරු කරන එක හොඳ දෙයක් නෙමෙයි. යහපත් ඉන්දිරාගේ සිත ඇති බොස් කෙනෙක්ව හම්බ වෙනවා නම් යහපත් ඉන්දිරාගේ සැලැස්ම අපි අනුගමනය කරනවා නම් ඒකට බේලහෙන් අපි එකඟ වුණොත් අපි අවුරුදු 24 වෙනකොට හොඳට සෙට් වෙන්න පුළුවන් අපේ ජීවිත කාලීන වැඩ ක්ෂේත්‍රය ගැන. එතකොට අවුරුදු 33දී අපි බලාපොරොත්තු වෙනවා අපි විවාහ වෙලා අපි රෝමියෝ අපිට හම්බ වෙලා ජූලියට් අපි විවාහ අපිට හම්බ වෙලා සමහරට සාලිය හම්බ සාසෝ කුමාර හම්බ වෙලා හරි කොයි ක්‍රමයකට හරි අපි එතකොට විවාහකුත් වෙලා අවුරුදු 33 වෙනකොට අපිට හිතනවා ජීවිතේ දැන් මම ඉන්නේ වැදගත්ම කාලේ කියලා. එතකොට අවුරුදු 43 වෙනකොට අපේ වපසරියේ ප්‍රමාණය ගැන අපි සෑහීමකට පත්ුනේ නැත්නම් අපි ලොකු බයක් එනවා. 43 කියන්නේ half time. Half time කියන්නේ ඔය මේ football match එක එහෙම තියන්නේ half time. ඉන් එහාට එතකොට මොකද කරන්න කියලා අපිට බයක් එනවා. ඉතින් අපි දැන් පිළිවෙලට යමු මේ අපේ slides වල මොකද කියන්නේ කියලා බලමු slide එකේ. ඊළඟ slide එක දානවාද? බිම් කොටස. වවන ස්ථානය. Keep the first slide. බිම් බිම් කොටස ජීවන ස්ථානය අවකාශය සහ ප්‍රස්තාව ඒක වැදගත් ඒ කියන්නේ මේ ප්‍රස්තාව මිස් වුණොත් අපිට මේ ඍතුව පාඩු වෙනවනේ ඒකයි ප්‍රස්තාව කියන අර්ථය වැදගත් අවකාශය කියන්නේ අපිට තිබෙන ස්පේස් එක මේ ඇද්ද මදිද හිරවුණු ගතියක් දැනෙනවද එතකොට ජීවන ස්ථානය කියන්නේ අපිට ලැබිලා තිබෙන ජීවිතයේ පත්වීම ඒකට අදාළයි ඉතින් අපේ දෙමව්පියෝ පටන් ගුරුවරු පටන් ඉස්කෝලේ යාළුවෝ විශ්වවිද්‍යාල යනවා නම් එහෙමයි ඒක ජීවන ස්ථානය පත්වීමක් හැටියට පිළිගන්නවා මම හිතන්නේ ගීසරත් මම මේක ගැන පොඩ්ඩක් කිව්වා මොසපත්වීම විඩාපත්වීම වියපත්වීම කලකිරීම නැතුව අපේ පත්වීම ගැන අපිට ප්‍රසන්න හැඟීමක් තියෙනවා එතකොට අපිට කියනවා වපුරන්නා බීජ වපුරන්නට ගියේ. එතකොට කවුද මේ වපුරන්නා? අපි හිතනවා යහපත් ඉනේරා තමයි අපේ ඔය ඔක්කොම දේවල් අපිට හොඳට සැලසුම් කරන්නේ යත් එක්ක වැඩ කරොත් ලොකු අස්වැන්නක් අපිට ලැබේ. වපුරන්නා බීජ වපුරන්නට ගියේ. එතකොට බීජ ලෙස මොනවද ලැබෙන්නේ? ඔක්කොම ඔපචුනිටීස්. ඉගෙන ගන්න තිබුණු ප්‍රස්තාව, දෙමව්පියෝ ඔබගේ ජීවිතේට ආයෝජනය කළ දේවල්. මම ඉගෙන ගත්තේ ශාන්ති තෝමස් විද්‍යාලයේ. ඉතින් අපි අපි ඕ ලෙවල් කරන කාලේ අපිට සිංහල ඉගැන්වුවේ අරිස්සන් අහමුදු ෂූවි. ඉතින් මම හිතනවා ඒක හරිම වැදගත් බීජයක් වුණා මගේ ජීවිතේට හොඳට සිංහල භාෂාව ඉගෙන ගන්න පුළුවන් මේක. ඊට අමතරව මගේ පියා
සිංහල භාෂාව පිළිබඳ විශාරදයක්. ඉතින් මම ඒ ගැන බොහොම සතුටු වෙනවා. ඒ මගේ ජීවිතේට ලැබුණු බීජය, භූමි භාගය, අවකාශය, ප්‍රස්තාව, ඉඩකඩ, ඍතු. ඉතින් මේ ප්‍රස්තාව කියන්නේ ඍතු, ඍතු මිස් කරන්න එපා. එතකොට දැනෙනවා ජීවිතේට පාළුවක්, පාළු වෙච්ච ප්‍රදේශයක්. ඉතින් ඔබ මෙතන ඉන්නවා නම් ඔබට හිතනවාද යම් ජීවිතේ යම් කාලයක් නිකන් ටිකක් පාළුවක් වුණා වගේ. ඒ ඒ ජීවිත භූමිය තාම ටිකක් මුඩු බිමක් වගේ. මුඩු බිමේ සමහර විට කටු ඇවෙනවා, තරහ සිතුවිලි එනවා. සමහර විට වනසත්තුන් ලඟින් පුළුවන්, සර්පයෝ රිංගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපේ සිතුවිලි වල වෙන්න පුළුවන්. අපේ ජීවිතේ යුතු කාලේ වපුරන්න ඕන දේ වපුරගත්තේ නැත්නම් ඒ කාල පරිච්ඡේදය. ඒක ටිකක් කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතයේ යම් ඍතුවක් හෙවත් පීරියඩ් එකක් තිබුණාද ඔබට දැන් හිතනවා ඒක ටිකක් පාළුවට ගිය ඒකේ ඒකේ පළ විපාක හොඳ නැති දේවල් අද දවසේ දක්වාම මගේ ජීවිතයට එනවා කියලා. ඒතර වපුරන්නා බීජ වපුරන්න ගියේ ඔහු වපුරන කල්හි සමහරක් මග අසල වැටුණා. ඒවා පයින් පාගන ලද්දේ. ආකාශයේ පක්ෂිහු ඒවා අවුලා කෑවුවේ. ඔතන විස්තර කළා තිබෙනවා සමහර ඍතුවක ඍතුව කියන එක තේරුණානේ අවුරුදු 14 සිට 18 වෙන්න පුළුවන් 18 සිට 22 වෙන්න පුළුවන් 22 සිට 26 මොකක් හරි මේ කාලය ඔය තුන් වර්ගය ඔබගේ ජීවිතේට කොහොමද බලපෑවේ මොනවද තුන් වර්ගය මගහසල කියන්නේ විවේකයක් නැහැ අතනටත් යනවා මෙතනටත් යනවා ගොඩක් කට්ටිය ජීවිත මංකඩ හරහා මාරු වෙනවා විශ්වාසවන්ත කියලා යාළුවෙක් නැහැ, ස්ථිර කියලා සම්බන්ධතාවයක් නැහැ. සමහර විට අපි මේ ජීවිත ශෛලියකට එකඟ වුණා. හැබැයි වෙනායට එක නිතර වෙනවා. මග අසල කියන්නේ හම්බුන ඕන කෙනෙක් එක්ක කදේ. කදේ විතරක් නෙමෙයි මේ හොඳ නැති දේවල් මග අසල ඉතින් බොම්බයි මුටයි 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 කියනවා, වැඩේ කරනවා වැඩේ වැඩේ කියනවා. විවේකයක් නැති, නවතින්න බැරි තැන මග අසල කියන්නේ. දුවිලැවිස්සන තැන, කාර් හොන් ගහන තැන, තරහ මරහ වෙන තැන. එහෙම කාලයක් ජීවිතේ තිබුණා නම් අද යහපත් නිරට කියන්න ඕන. ඒ මග අසල වැනි තිබුණ මගේ ජීවිතයෙන් ඔබ වහන්සේ මට මේ සහනයක් දෙන්න කියලා. ඉතින් අපි දන්නවා නිතරම පාරිම රැකියාව කරන අය කුලීරිය දුරන්, සිරෝදරිය දුරන්, හරියට කඩයක් නැතුව පාරයිනේ බඩු විකුණනා එහෙම හරි අමාරුයි ගන්න. සමහර අය ගොඩක් පරීක්ෂාවලට පත් වෙන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනවා ස්ට්‍රීට් වෝකර්ස්ලා කියලා. ඒ කියන්නේ මේ තම ශරීරය විකුණන පිණිස පාරේ බෙදින අය. ඒ වගේ තැනක් මගාසල කියන්නේ. ඒවා පයින් පාගන ලද්දේ. ඉතින් ඔබට ලැබුණු යහපත් බීජයක් ඔබ පයින් පාගලා දැම්මා වගේ තිබෙනවා. සමහර විට අම්මගේ අවවාදයක්, තාත්තගේ අවවාදයක්, ගුරුවරයෙක් දුන්න අවවාදයක් ඔබට ලැබුණු හොඳ දෙයක් පයින් පාගවලා වගේ තිබෙනවා. දැන් සමාවෙන්න පළවෙනි විග්‍රහය ටිකක් ওই විදිහට තමයි යන්නේ. ඊට පස්සේ අපි හොඳ කාලයකට එනවා. ඒවා පයින් පාගන ලද්දේ. තුන ආකාශ පක්ෂියෝ ඒවා අවුලා කෑගොය. ඒ කියන්නේ කපුටු කාක්. ඒ කියන්නේ ඔබ හිතපු නැති විදිහට ඔබගේ ජීවිතයේ තිබෙන ඒවා නිකන් කවුද ඇවිල්ලා උදුරගෙන ගියා වගේ. සමහර විට එතන අද්භූත බලවේගයක් තියෙන්නත් පුළුවන්. ඇයි හැමතිස්සම මට පාඩුන්නේ? මොකද මේ බලවේගය මා තුළ ක්‍රියා කරන පටන් ගන්න හැම එකම නිකන් කවුද අහුලගෙන ගියා වගේ. ඒක පැලවෙන්නේ ඉඩ දුන්නේ නැහැ වගේ. පයින් පාගණේක අපේ චර්ිත ලක්ෂණය ආකාශ පක්ෂීන් කියන්නේ පටහිර බල මේ බටිරනේ බාහිර බලවේග. එතකොට වපුරන්න අපි හිතනවා යහපත් නිදිරා කියලා. බීජ මම කිව්වේ අපි අපිට ලැබෙන අවස්ථා ප්‍රස්ථා සම්බදතා අපිට ලැබෙන හොඳ ආයෝජන එක එක විදිහට ඉතින් පාග දමන්නන් ආශ්‍රය කරන්නත් එපා, දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව යන්නත් එපා, නිින්දා කරන්නන්ගේ ආසනවල ඉඳ ගන්නත් එපා. ඒක නිකන් හැම එකටම නිින්දා කිරීම සෝෂල් මීඩියා වල මේක හරියට යනවා. පොඩි දෙයකටත් නිින්දා කිරීම, නිින්දා ඇවිලීම, නිින්දා සර්කියුලේට් කිරීම. ඉතින් අපි මම හිතන්නේ මේ ස්ලයිඩ් එක කරා ඇති. මේක ටිකක් කල් ගත්ත මොකද ඔය කාරණා තුන මග අසල වෙන ජීවිතයේ ආකාශයේ පක්ෂීන් සහ පාගා දෙමීමේ දේවල් අපේ ජීවිතේ වෙලා තිබෙනවා නම් අද අපිට කියන්න පුළුවන් යහපත් දෙරන්නේ මට ප්‍රතිෂ්ඨාපනයක් දෙන්න නැති වූ දේ ලබා ගන්න පුළුවන්. සුභාෂිතය කියන ගිය නෝන ඇතුන් ලබවත් අද්දවා ගන්න බැහැ කියලා. නමුත් නැති වූ දේ ලබා දෙන
ප්‍රතිෂ්ඨාපනය කරන යහපත් ඉන්දීරෙක් ඉන්නවා. එයාගේ භාෂාවේ නිතරම තිබෙනවා second chance, third chance, fourth chance. ඒක යාගේ ජීවිතේ එයාගේ භාෂාවේ හැමදෙස්ම තියෙනවා. ඊළඟ ස්ලයිඩ් එකේ මොකද කියන්නේ? ගල පිටේ වානම් ඊළඟ භූමිය ගල පිට. ඒ කියන්නේ උඩ හොඳට වගේ තිබෙනවා යට තියෙන ගල් තට්ටු. ඒ මොකද මේ ගල් තට්ටු ඇති උනේ සමහර විට හිත් රිදුම් පරණ පරාජයන් උඩ ඔයිති ඒ ඒ ඒ චර්ද ලක්ෂණේ උඩින් ඔපේ යටින් අපේ කියන්නත් පුළුවන් උඩින් මේක පැලවුණා ඒ වුණාට කොයි දෙයක් නම ආශ්‍රයක් සම්බන්ධයක් පටන් ගන්න ව්‍යාපෘතියක් ඉගෙන ගන්න යන දෙයක් ටික කලක් පැලවෙනවා ඊළඟට මැලවිලා යනවා ඒකත් සමහර විට ඇතුළේ තියෙන චර්ද ලක්ෂණයක් වෙන්න පුළුවන් ඔබ තුලට යම් දෙයක් ලේසියෙන් ඇතුළු වෙන්නේ නැති චර්ද ලක්ෂණයක් ඒක උඩ මතු පිට චර්ද ලක්ෂණයක්. ඉතින් අපි අද තීරණයක් ගන්න ඕන මතු පිටින් පමණක් ජීවත් වෙන්න බෑ. අපේ ජීවිතේ ටිකක් ගැඹුරට හැරෙන්න සම්බන්ධකම් ඇති වෙන්න මුල් ඇතුළට යන්න ඉඩ දෙන්න ඕන ගල පිට ඒවා නම් වචනේ අස සන්තෝෂයෙන් පිළිගන්න නමුත් ඒ කියන්නේ හා කියලා බොහොම මුලින් සුහදතාවයක් තියෙනවා පිළිගැනීමට කැමැත්තක් තියෙනවා බට් do not work with it නමුත් ඒක සමග එක දිගට වැඩ කරන්නේ නැති ගතියක් ඒක ඔබේ චර්ිත ලක්ෂණයක්ද හොඳයි හොඳයි කියලා ඕනම දෙයක් බාර ගන්නවා හැබැයි ටික කලකට පස්සේ ඒක එක්ක වැඩි ගනුදෙනුවක් නැහැ ඒක නිකන් පැත්තකට දාලා තිබුණා ඒ චර්ිත ලක්ෂණ පොඩ්ඩක් විග්‍රහ කරලා බලලා අද යහපත් නිරට කියන්න ඕන ඒ චර්ිත ලක්ෂණය මම දාගත්තා කියලා මුල් නැති බැවින් කලකට පමණක් ඒකත් සමහර විට චර්ිත ලක්ෂණයක් කලකට පමණක් එතකොට පොඩි අමාරුවක් ආවම අත්හැරලා දානවා ඒ වගේම වතුර රඳන්නේ නැති ගතිය අපි දන්නවා උඩින් පස තියෙනකොට යටින් ගල් තට්ටුවක් තිබුණා දාපු වතුර ඉක්මනට වාෂ්ප වෙලා යනවානේ මොකද වතුර ඇතුළට යන්නේ නැති ගතියක් එහෙම හදවතේ තිබෙනවා නම් පරණ දෙකින් නිසා වෙන්න පුළුවන් පාඩහක් කියලා කියන්නේ පරණ අත් ඒක සිංහලෙන් කියන්නේ සාමාන්‍යයෙන් තද කුලල කියලා. ඒක බෙල් ඉංග්‍රීසියෙන් කියන ස්ටිෆ් නෙක් කියන එක. ඒ කියන්නේ නැමෙන්නේ නැති ගතිය. සිංහලෙන් තද හදවතක් කියන යෙදුම නැහැ. ඉංග්‍රීසියෙන් නම් තියෙනවා hard heart කියලා. මොන වුණත් ඔය කියන්නේ උඩින් සුහදව ඉන්න නමුත් ඇතුළට දේවල් ඇතුළු නොවන විදිහේ ප්‍රතිරෝධයක් හෙවත් බයක් වෙන්නේ නැති සමහර විට. ඇතුළට දෙයක් ගැනීමේ බය. එහෙම අය විවාහ වෙන්නත් බයයි. බොහොම මේ බැහැ බැහැ කීකී ඉන්නවා මොකද ජීවිතේ බෙදා ගන්න තියෙන බය නිසා. ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න. ඊළඟ ස්ලයිඩ් එක. අපි හොඳ අතුළු සන්නාදයක් දෙන්න ඕන මේ ස්ලයිඩ්ස් ටික නම් බ්‍රිලියන්ට් එක්සලන්ට්. මටත් එවන්න. වෙරි නයිස්. කට්ටු අත්‍රි. ඊළඟ භූමිය හැටි භූමිය හොඳයි. හොඳ බීජත් බවන. හැබැයි අනිත් ඒවත් බගගන්න කරන ඒවා කටු හොඳ ඒවත් වවන භූමියත් හොඳයි කටුත් වැවෙනවා එහෙම තත්ත්වයක් තිබිලා තිබෙනවා ඒකත් චරිත ලක්ෂණය භූමිය හොඳයි හොඳ අස්වැන්නක් එන්න පුළුවන් හොඳ බීජත් පිළිගන්න ඒ වගේම කටුත් පිළිගන්න ඉතින් තියෙන කටු අතරේ වැටෙන ඒවා නම් වචනේ අස්සා තමුගේ ජීවිත ගමනේදී එහි වෙහෙස වීම තුන් ජාතියක කටු වෙනවා හොඳ බීජය ඩිස්ප්ලේස් කරනවා ඩිස්ප්ලේස් කියන්නේ විස්ථාපනය කරනවා මොනවාද මේ හොඳ බීජය වැවිලා අස්වැන්නක් එන්න හදනකොට තව තුන් වර්ගයක් වෙහෙසීම් ඒවා නම් ඉතින් දැන් කොවිඩ් අමාරුයි රැකියා අමාරුයි වෙහෙසීම් කියන ඒවා එන්න පුළුවන් ඔබට නිත්‍ය රැකියාවක් නැත්තම් හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් නැත්නම් මේ දවස්වල මාකටිං එකට හරි අමාරුයි. එහෙම වෙන්න පුළුවන්. එදිනෙදා උපයනාට හරි අමාරුයි. ලංකාවේ CA 17යි ඉන්නේ මාසික ආදායම ඇති අය. ඒ කියන්නේ මාසිකව ලැබෙන දේ ඒගොල්ලන්ට ඇති. ලංකාවේ 67ක් ජීවත් වෙන්නේ දෛනිකව උපයාගෙන ගන්නවා. දෛනික උපයාගෙන 67ක් ජීවත්. එතකොට තව 116ක් මාසික වේතනයක් තිබුණාට ඒක මදි. මොනවා හරි තව දෙයක් දිනපතා කරන්න ඕන. මාසිකව ලැබෙන දේෙන් ජීවත් වෙන්න පුළුවන් 17කට පමණයි. තේරෙනවානේ.
ඇයි ෂට්ඩවුන් වුණාම ලංකාවට උච්චර අමාරු මහා විශාල ජනතාවක් ඉන්නවා දෛනික යැපීමෙන් සැපීමෙන් ජීවත් වෙන අය ඒ කෙසේ වෙතත් වෙහෙසීම ඊළඟට වස්තුවෙන් වස්තුවෙන් ඊළඟට සමහරු සල්ලි ටිකක් ලැබුණම අපි කියමු 10000ක් ලැබුණම නිකන් 1 ලක්ෂයක් ලැබුණා වගේ වියදම් කරන්න පටන් ගන්න. එහෙම ඒක චරිත ඔබගේ චරිත ලක්ෂණයක්ද කියලා බලන්න ඕන. Facebook එකේ දාන්න ඕන කාපු තැන කා Facebook එකේ දාන්න පුළුවන් තැනක කන්න ඕන. එහෙම නැත්නම් ඒක ඒකේ පින්තූරයක් එළියෙන් අරගෙන වෙන තැන ගිහිල්ලා කන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් තියෙනවානේ. වස්තුවෙන්ද සැප ජීවිකාවෙන්ද ඒ සැප pleasure pleasure කියන්නේ අනවශ්‍ය විනෝදකාමී එච්චර හොඳ නැති ජීවිත ගත කිරීමෙන්ද අර හොඳ අස්වැන්න ඔබගේ දීර්ඝ කාලීන ජීවිත අස්වැන්න යට වෙනවා කාලීන එක 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 මේ දීර්ඝ කාලීන පළක් නැති සමදිතා වෙන්න පුළුවන් රැකියා ප්‍රොජෙක්ට්ස් එක 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 එතකොට YouTube ඵලේ ලැබුණේ නැහැ ප්‍රොමිසින් මුලින් හොඳට වැවුණා හොඳ භූමිය හොඳ ජීවිතය promising promise එක තිබුණේ නැහැ එහෙම අය ඔබ දන්නවද ඒ කියන්නේ promising කියන්නේ හොඳ අනාගතයක් තියනවා වගේ පේනවා නමුත් අනාගතය ආවේ නැහැ ඉතින් අපි දන්නවා මේ මේ හරිම මේකට කියන්නේ වපුරන්න ගිහුවා කියලා මේක විශිෂ්ට කතන්දරයක් විශිෂ්ට විග්‍රහයක් සමාජ විවරණයක් යහපත් ඉදිර කරේ ඇත්තෙම වෙන දේවල් මිනිස්සුන්ට එතකොට ජීවිතේ ඔව් अब महितने ये चीज़ करा इलांगे का बालम बने इलांगे का मुकाद्दे इलांगे भूमि सारुपास तबत समाहरे सारु बिम्ही बैठी एकें सी एक एकें सेट एक एकें तिहक बैगिन फल दुन्नी इतने इतने तो ना भी इन्हें क्या मिलती मैं तो ना उद्भित विद्यात्मक का प्रिंसिपल लगा पाती हूँ ना genetic engineering නැත්තම් bj එකකින් ගන්න පුළුවන් උපරිම අස්වැන්න 100 ගුණයක් එකක් 100ක් කරන්න බුණ. ඉතින් මම කියන්නේ genetic engineering කරන්න ඕන කියලා අපේ සාමාන්‍ය හාල් වල එහෙම අර මවන මුලින් මැවිල්ලේ ලැබුණු ආහාර වල ගොඩක් සමබරතාවයක් තියෙනවා ඒවලට රසායනික පොර එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම ගොඩක් දේවල් තිබෙනවා. ඒකේ හේවත ඔබගේ ජීවිතයේ සරුබිමෙත් ඔබ හිතලා බලන්න මගේ ප්‍රතිශතය මගේ අනුපාතය මොකද එකකින් 100ක් ගන්න જાතියෙක් කෙනෙක්ද මම එකකින් 60ක් ගන්න જાතියෙක් කෙනෙක්ද එකකින් 30ක් ගන්න જાතියෙක් කෙනෙක්ද එකකින් 30ක් ගන්න තත්ත්වෙන ඔබ ඉන්නේ ඒක එකකින් 60 දක්වා දියුණු කරගන්නේ කෙසේද අභාග්‍ය සම්පන්නය තමයි මුලින් කියපු තුන් මාර්ගය එතකොට සාමාන්‍ය ලෝකේ තත්ත්වය 4න් 1 එකට හතරයි සස්ත්‍රික වෙන්නේ හතරෙන් තුනක් මිශ්‍රික වෙනවා ඒක ලෝකදහ ඒක වෙනස් කරන්න නම් යහපත් නිරාගි උපකාරය අවශ්‍යයි මේ ගැන අද අපි සැලකිලිමත් වෙමු අපේ යඥාව අපේ පැතීම හැමෝටම ඔබගේ ජීවිතයේ සරුබිමක් වෙන්න මේකට තව තව ඒවත් තිබෙනවා වැටත් නිරත් ගොයම් කානම් කාට කියන්න දේ අමාරු එතකොට වැට මොකද්ද කරන්නේ බාහිරෙන් එන්නා වූ ප්‍රීඩේටර්ස්ලා බාහිරෙන් එන්නා වූ භක්ෂකයන් නවත්තනවා නියර මොනවද කරන්නේ අභ්‍යන්තරයේ සමබරව බෙදා දෙනවා ඉතින් අපි දන්නවා රටක් දෙවිදිහටම විනාශ වෙන්න පුළුවන් බාහිරෙන් එන භක්ෂකයන් නිසා එහෙම නැත්නම් ඇතුලේ සමබර සමඵල තුලනයක් නැති ඩිස්ට්‍රිබියුෂන් එකක් නිසා රට නාස් වෙන්න පුළුවන් ඔබේ ජීවිතය ගැන ඔබ බාහිර භක්ෂකයන්ගෙන් රැකෙන්නා වූ වැටක් ලෙස ආරක්ෂාවක් ලෙස යහපත් ඉන්ද්‍රියාගේ පිහිට ලබා ගන්න පුළුවන්. එතකොට ඇතුලේ සමබරව තබා ගැනීම. තව මේකට කෘෂිකාර්මික භාෂාවෙන් ආත්මික දේවල් හිතන්න පුළුවන්. නමුත් මම හිතන්නේ දැනට මේ ඇති කියලා අපි යොමු වෙමු යාඥා කරලා මේ ගැන උපකාරයක් අපි ඉල්ලා ගමු අපේ ජීවිතයට ඇත්ත තක්සේරුවක් කරලා මං සෑහීමට පත් වෙනවාද මගේ අස්වැන්න වාපස් හරි ගැන මගේ භූමි භාගයේ යම් කොටස් මුඩුව තිබෙනවා වගුරු වෙලා තිබෙනවාද බොහොම මේ ලුණු සහිත බිමක් වගේ තිබෙනවාද
යම් කාලෙක මගේ ජීවිතේ වෙච්ච පාළුවක් තාම පාළුවක් වගේ තිබෙනවා. අපි ගැන පොඩි ආඥාවක් කරලා මම කැමතියි මේ කාලේ අපි දක්ෂ ජාන් ඩිසලට බාර දෙන්න. යේසුස් වහන්සේ අපි වහන්සේ ඉල්ලා සිටිනවා අපගේ ජීවිතයේ වපසරි ඇත්ත තත්වය අපිට පහදා දෙන්න. අපි තවන්කව ඒ ගැන බලන්න. නමුත් ඔබ වහන්සේ යේසුනි අපි දන්නවා ඔබ වහන්සේ නිතරම තව chance එකක් දෙනවා. ඔබ වහන්සේ තවත් සැරයක් බීජ වපුරලා අපිට හොඳ සීසන් එකක් දෙන්න කැමති. එහෙමයි ඔබගේ ක්‍රියාව. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේකට අප යොමු කරන්න මගේ හද විවර කොට යේසුස් වහන්සේව පිළිගන්නටත් උන්වහන්සේගේ උපකාරය මම ඉල්ලා සිටිනවා. අපි එකට කියමුද හදවත විවර කොට යේසුස් වහන්සේ පිළිගන්න අපි ඉල්ලා සිටිමුද? ඔව් යේසුස් වහන්සේ අපි වහන්සේගේ ඉල්ලා සිටිනවා මාගේ හදවතට වැඩම කරන්න මගේ ජීවිතේ වපස හරිය ගැන ඔබ වහන්සේ පොඩි මට විග්‍රහයක් කර දෙන්න පිණීමක් ලබා දෙන්න ඔබ වහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා මගේ ජීවිතේ හොඳ අස්වැන්නකට කාලයක් එලෙමන්ට් කියලා කටු සහිත දේවල් මගේ ජීවිතේ ඉවත් කරන්න මගේ හදවත ඇතුලේ තිබෙන ගල් තට්ටු මුරුදු කරන්න මගේ ජීවිතෙන් ආකාශයේ පක්ෂීන් වැනි පක්ෂයන් සහ මුලින්ම ඉවත් කරන්න අනේ දේව පියාණනි වහන්සේගේ දරුවෙක් ලෙස මගේ ජීවිතේ වහන්සේ සැලසුම් කර ඇති සෑම හොඳ සැලසුමක් මම පිළිගන්න කැමති. කුරුසිය මත පිට මගේ ජීවිතය මා උදෙසා ජීවිතේ පූජා කළ මා අලුත් මගකට මා ගෙනෙන පිණිස මට අලුත් ජීවිතයක් ලබා දෙන පිණිස මා උදෙසා ජීවිතේ පූජා කර ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මාගේ හදවතට වැඩම කරන්න. මාගේ ජීවිතේ ඊළඟ අවුරුදු වල ඔබ වහන්සේ සමග වපුරා ඔබ වහන්සේගේ ආශිර්වාදේ ලබාගෙන පූර්ණ අස්වැන්නකට ඇතුළු වෙන්න මම ඉල්ලා සිටිනවා යේසුස් වහන්සේගේ නමින්.